උත්තාන සමයේ දෙවන සතිය සඳුදා පළමු වන කියවීම අපෝස්තුළු වරුන්ගේ ක්‍රියාපොතෙන්ගත් පාඨයකි. පේදුරු හා ජුවාම් නිදහස් කරනු ලැබූ පසු සිය මිතුරන් වෙත ගොස් නායක පූජකයන්ද ප්‍රජා මූලිකයන්ද තමන්ට කී දේ සැලකළහ. මෙය ඇසූ ඔවුහු එක් කඩින් දෙවියන් වහන්සේට මෙසේ යාඥා කළහ. මහෝත්තම ස්වාමිනි, අහසත් පොළවත් මුහුදත් එහි ඇති සියල්ලත් මෙව්වේ ඔබ වහන්සේය. ශුද්ධාත්මයානන් කරන කොටගෙන ඔබගේ දාසයා වූද අපගේ පියා වූද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින් විජාතීන් කෝප වූයේ කුමටද? ජනයා නිෂ්ඵල උපායදුවේ කුමටද? ස්වාමීන් වහන්සේටද සිය මෙසියස්වරයානන්ටද විරුද්ධව පොළවේ රජවරු සැරසී සිටියාහ. අධිපතියෝද එක් රැස් වූහ. ඊ ඔබ වහන්සේ වදාළසේක. සැබවින්ම ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධව හෙරෝත් හා පොන්තියුස් පිලාත් විජාතීන්ද ඊශ්‍රායල් ජනයාද සමග මේ නුවර රැස් වූහ. එසේ කළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිසය. දැන් ඉතින් ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීතව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව. සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව. තවද ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණද අරුම පුදුම දේද සිදු කළ මැනව. මෙසේ යාඥා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පා විය. ඔවුහු සියල්ලෝම ශුද්ධාත්මයානන්ගෙන් පිරි දෙවියන් වහන්සේගේ වචනේ නිර්භීත ලෙස ප්‍රකාශ කළහ. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර සමිඳුන් සරණේ සොයන සියල්ලෝ ආශිරි ලබන්නෝය. අලෙලුයා අලෙලුයා. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආශිරි ලබන්නෝය. අලෙලුයා අලෙලුයා. ජාතීන් විප්ලවයට සැරසුනේ මන්ද? ජනකායන් ඉස්සර කුමන්ත්‍රණය කරනේ මන්ද? සමිධානන්ටද එතුමන්ගේ අභිෂේක්ලත් නිරින්දානන්ටද මහිපාලයෝ විරෝධය නැගී සිටින්නෝය. අධිපතිවරු එක් රැස් වී උපායෝ දන්නෝය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආශිරි ලබන්නෝය. හාලෙලුයා හාලෙලුයා. අපහිර කර ඇති විලංගු බිඳ දමමින් යදම් කඩා දමමින් අපි නිදහස් ලැබමු යයි ඔහු පවසන්නෝය. සගලව සියසුන් නරා වැඩ සිටින උත්තමයානෝ සිනාසිනසේක. සමිදානෝන් හට පරිහාස කරනසේක. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආශිරි ලබන්නෝය. හාලෙලුයා හාලෙලුයා. එකලොන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරනසේක. උදහසින් ඔවුන්ට තර්ජනය කරන සේක. මාගේ සුද්ධ සියෝන් ගිර මත්තෙහි මා රජතු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආශිරි ලබන්නෝය. හාලෙලුයා හාලෙලුයා. මම දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි. එතුමානෝ මට කතා කොට නුඹ මාගේ පුත් කුමරුය. අද මම ඔබේ පිය රජ වූයෙමි. නුඹ කැමති දෙයක් මාගෙන් අයදින්න. සකල ජාතිහු නුඹේ උරුමය වන්නෝය. මුළු මහා පොළවද නුඹ සන්තක වන්නෝය. නුඹේ දනදඬු පාලනයකින් ඔවුන් සිඳ බිඳ මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතයි වදාරණ සේක. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආශිරි ලබන්නෝය. හාලෙලුයා
සුවිශේෂක ජුවම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. පරිසවරුන්ගෙන් කෙනෙක වූද, ජුදෙවරුන්ගේ ප්‍රධානියක වූද නිකදේමුස් නම් මිනිසෙක් විය. ඔහු එක් රැයක උන්වහන්සේ වෙත අවුත් ගුරු දේවීනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවර එකයි අපි දනිමු. මන්ද දෙවියන් වහන්සේ තමා සමග වැඩ නොසිටින සේක් නම් කිසිවකුට ඔබ කරන මේ හාස්කම් කර නොහැකියයි කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, යමකු නැවත නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැක ගත නොහැකියයි ඔහුට වදාළ සේක. නිකදේමුස් කතා කරමින්, මනුෂ්‍යයෙකු මහලු සිටියේදී උපදින්නට පුළුවන් කොහොමද? දෙවන වරටත් මව් කුසට පිවිස උපත ලැබිය හැකිදැයි ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, යමෙකු වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය. ශරීරයෙන් උපදින දේ ශාරීරිකය, ආත්මයන්ගෙන් උපදින දේ ආත්මිකය. ඔබ නැවත උපදින්නට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. සුළඟ සිතෝ සිතෝ තැන්වල හමයි ඒ ශබ්දය ඔබට ඇසෙයි. එහෙත් එය කොතැනින් එන්නේද කොතැනට යන්නේදැයි ඔබ නොදන්නාහුය. ආත්මයන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන්ද එසේමයයි වදාළසේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.